දන්නවද මම කවුද කියලා? තමුසේගේ කල්පනාවේ හැටියට මට වයස කීයක් විතර ඇද්ද? මන් දන්න විදියට බර්ටෝල් බෙස්ට් ලංකාවේ වේදිකාවට අඳුනලා දෙන්නේ ඔහු. අත්තම්මේ මහා සිල්වත්ව ගුණවත් ආතාවදුක් බර සාරවත් කළමේ කටුක බිම ඔබ පුත් සියලු දෙන ඇටු නොය නිසරු යුද ඇයි මන්දිය ඔයිට බලන්න නෑ මං ආනේ නිකං නම්බු කාර්පෙන් මක් කැමති බඳ මුල ඉඳලා ඔව් ලංකාවේ වේදිකාවට නාට්‍ය රසක් දායාද කර දුන්නා දැන් මං කියන්න යන්නේ ඔහු ගැන බිඳක් කෙසේ නම් විස්තර කරන්නද ඔහු ඔහු සැපින් සිටියා නෝදයක් ඔහු තමයි ලංකාවේ බෙස්ට් බස්තියන් කෝරලේගේ ඇල්බර්ට් රොඩ්රිගෝ ජයසේනට සහ නවගමුවගේ සිසිලියා පෙරේරාට දාව එන්රි ජයසේන උපදින්නේ 1931 ජූලි අයවැඩ දින ගම්පහ බැන්ඩිය මුල්ලේදී එන්රි ජයසේනයන්ගේ පියාණන් ඉංග්‍රීසි පතපොත පිළිබඳව හොඳින් දැන සිටියා ඒ විතරක් නෙමෙයි එන්රි ජයසේනගේ පියාණන් බුද්ධාගමේ අභිධර්මයේ පිළිබඳවත් ක්‍රිස්තියානි ආගමේ ආත්මවාදයේ පිළිබඳවත් හොඳින් දැන සිටියා ඒ. ඒ දැනුම සිය පියාණන්ගෙන් සිය ජීවිතයට එන්රි ජයසේනයන් ඇතුළත් කරගත්තා. පාලනය සිය අතට ගනුවස් එකිනෙකා රට එන කොටා ගන්නා විට බලව අසඩක් තෝරා යකඩයන් බවට විනිසුරුපත් කරන්නේ නගර ගිනිපත් කොට ලේ ගංගා ගලන්දී විනිසුරු අසුන මත දෑවුරුද්දක් ගෙවූ අසඩක් මෙහෙ වාසිය ඉව හොඳින් නරකින් ගුණෙන් අගුණෙන් හැකිලෙසින් නීතිය දෙවන්නේ ආනතරින්තිය විනිශ්චය අසනේ තව එලි මහණේ ආන්නේ संपूर्ण पहुंचला के මට වාසනාවකට ඔහුමට හඳුනා ගන්න ලැබුණා 1962 විතර ඔහුගේ ජනේලයේ කියන නාට්‍ය නිෂ්පාදනයේදී මේ නාට්‍ය මුලින් කරේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යන් එක්ක ඊට පස්සේ මහජන කලා මණ්ඩලය කියලා අපේ සංවිධානයක් තිබුණා ඒ සංවිධානයෙන් මේ නාට්‍ය නිෂ්පාදන කටයුතු බාරගත්තා ඒ අවස්ථාවේ මට මගේ මවත්තේගේ සමාජිකේ මට පුළුවන්කම ලැබුණා හෙන්රිගේ ඒ ජනේල නාට්‍ය නිෂ්පාදන කටයුතු වලට සහාය වෙන්න. ඒ ඇඳුනුම්කම දිගටම ගෙහෙන්නලා ඊට පස්සේ ඔව් නිෂ්පාදනය කරපු කුවේණී කියන වේදිකා නාට්‍යයේ චරිත රංගපාන්න මට අවස්ථාව ලැබුණා. ඔහු කියා තිබුණා අපේ සබකෝලේ නැති කිරීමට සතියකට වරක් තාත්තා සභාවක් පැවැත්වූ බව. රෑ කෑමෙන් පසු කවුරුත් සාලේ මත වාඩි වී පැදුරු වෙලා සභාව ආරම්භ කරනවා. තාත්තා
ඒ සභාවේ මුලසුන ගන්නවා මේ සභාවේ සමහරු කතා කරනවා සමහරු කවි කියනවා සභාව වඩාත්ම රසවත් වන්නේ වාදයක් ඇති වුණ දාටයි ඔහු ඔහුගේ මතකයේ තුල එය ලියා තිබුණා මල් මිනි කුස දරා බැති පෙමින් වේදනා විඳි මිනේ අප ලොවට බිහි කෙරු ලය පුරා සිනහසින් අප දෙදෙන වැඩු පෙමින් स्वतंत्र नाट्य मटनम पेन्नी तामत्म वेदगत दें कुवेनी गांड मनरंजन वेडवार्जन गांड अपट पुते मगक नती यथकोटत निंगिहाम जानेलिय मकरत अपी केम को एकत मंगितान्नी आभास्य क्लब लतीनों की गाली नमुत वे नां कीवान नाट्य तुन हातर स्वतंत्र निर्माननी एववागे देहागे कवि पद भाषा वचन यदि नाट्य आरंभ अवसान हेम त्यात्म बलन को नाट्य सियाल्लाम तमात्म उसास गानी नाट्य के लिए मगे මන් දන්න තමස හිත හොඳ මිනිහෙක් බව ගොන් කතා කියන්න එපා ශවවා මම හිත හොඳ මිනිහෙක් නෙමෙයි මම මොලේ තියෙන මිනිහෙක් කීසරයක් කියලා දෙන්නද මිනිහෝ එක මම දන්නා ඔහේ උසස් මොලයක් තියෙන කෙනෙක් කියලා මම වගේ මෝඩ තකතිරෙක් නෙමෙයිනේ ඔහේ ඒත් මං ආන්නේ ඔහේ ගින් රාජුද්දාලෙන් හාවෙක් කරගම් කළා මම මොකද කරන්නේ ලැජ්ජ නැද්ද ශවවා මේ විදිහේ මෝඩ ප්‍රශ්න අහා මෙතන හිටගෙන ඉන්නේ ඈ පාඩම් දෙන වෙලාව උසලකුවේ යම රජු ඉදිරියට යන වෙලාව මෙන් බව ඔහු ලියා තිබේ තාත්තට මගේ පාඩම් ගැන කිසිසේත් රුචි නොවිය. මුණ අම්ම කාලකන්නේ. මු අපිට නිඳා කරන්න උපන් එකෙක්. මුට අන්තිමට වෙන්නේ කරප්පදක් කරන්න තමයි. මට පාඩම් කියා දී වෙහෙසට පත් වෙන තාත්තා ඒ නිතරම කීවා. මොනේ දුකින් අදී උද්‍යෝගයකින් මම පාඩම් දුන්නොත් තාත්තා නිතරම සතුටුවා. මිනිහා හොඳයි. මිනිහා අලු ගසා බසා දමලා නැගිටී. තාත්තා එසේ කීවා මම්මනා කියන්නේ වන්නේ කම මේ මෝඩ මිනිහෙක් එහෙනම් දැන් දඩුවන් ඉලගෙන ආවේ මහදිපාලයට ගැලවිලා නැරේ කියලා ඒක තමයි මං කිව්වේ මං කිව්වේද මං ඉදහැරේ කියලා තුමාට ගැලවිලා යන්න එහෙනම් කිව්වා කියලා පියා පංගම්බෝ ඔව් මට දිගරන්න බලන් බැල්ලන්නේ නැරේ කියලා ඕන්න ඔයගේ අලුත් මහජාලියෝ ඔහුට තිබුණා බොහොම පැහැදිලිව ග්‍රහණය කරන්න පුළුවන් ශක්තියක් විතරනේ මේ රටේ ඉන්න ජනතාවගේ गति लक्षण उंगे रसज्ञता दिन पुड़ा एक बहुम पैदल पेने दें बर्टोल ब्रेस्ट लिया उन्वटे कथावद चोक्स कल की नाट्य सिंह क्रादी संहार दिन इट पास अड़पा से पटांगे कल इतने हिंट जैसे उन्होंने ब्रेस्ट लंका हिट එහෙමයි මම කැමති වැලි තලප කන්න වැලි තල කන්නපා වැලි තලප විතරක් වාදා ආයෙ මුදුන් වල තුරු නිදා ගන්නත් කැමති හා එහෙමයි ෂවවා ඔය අතේ තියෙන අතුරු කැල්ල දවම් බිමින් අරතන
උඩවිකා දැන් ගිල්ලේ කහලම බලන්න දැක්කද ගමන එක බලහත්කාරකම ගැන කිසිම සැකයක් නැහැ හැම නාට්‍යම යම් කිසි දර්ශනයක් තියුණා පණිවිඩයක් තියුණා ඒ වගේම එදිනෙකදා ප්‍රේක්ෂයන්ට රස විඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා බොහොම සරල විදියට හෙන්රි නාට්‍යවල බොහොම සරල වචන පාවිච්චි කළා එහෙම තියෙනවා स्वर्गेट गिया काले मगे हा पटिया किया अंडाई बोले अपोई मगे हा पटिया किया अंडाई बोले स्वर्गेट गिया काले कुंदे भी बोले अपोई मगे हा पटिया किया अंडाई बोले अपोई मगे हा पटिया किया अंडाई बोले ජයසේන නාට්‍යවේදියා මුලින්ම නාට්‍ය නරඹුවේ රුක්මනී දේවී රඟපාපු මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සංගුණ පිළිතුරු නාට්‍යයයි එය ගම්පා නගරයේ පොල්ලදු මණ්ඩප සකස් කර වේදිකාගත කර තිබෙනවා මම උදකලාවේ නැගී සිටින මෙම වේදිකාව නැමැති මෙම දවතලය මගේ ඉදිරි ජීවිතයට කිසිසේත්ම බලපාන බව මම කිසිසේත්ම දැන සිටියේ නැහැ मगे मे जीवित तीरणात्मक मोत सिधुवेवनलोक युद्ध आरंभवी वस्त्र दिखट पशुभवन मटिता पैदी खरलियन उद्दामेट पद्मा खरलियन नितरम सीन मेवीट पुलवाणे मम नितर देवेल कल्पना करी सीन मीन कल्पना कर मीन वेडकने मम किसियां क्रिया मार्ग गति මම කැමති මොනවහරි ඉගෙන ගන්න මොනවහරි අහිංසක දෙයක් මට මතකයි යකින්නක් ගැන කතාව මට මතකයි යකින්නක් අම්බන්ඩේට ජම්බකල මාත්‍රයක් මට කියා දෙන්න එපා ඒවා මට කියා දෙන්න මොනවහරි අහිංසක දෙයක් අපිට එහෙම දෙයක් මතක නැහැ අනේ කල්පනා කරන්න මට සමා වෙන්න ඇස් දෙක පියාගෙන ඈතට කල්පනා කරන්න අවුරුදු 100 ගණනක් දහස් ගණනක් ඈතට කල්පනා කරන්න මට මතක තියාගන්න මොනවා හරි කියා දෙන්න. හෙන්රි ජයසේන මහත්මයා හොඳම හොඳ අධ්‍යක්ෂවරයෙක් මේ අපි අතර ඉන්න. කවදාවත් කෑ ගහන්නේ නැහැ අපිට වැරදුනාට එහෙම කවදාවත් කෑ ගහන්නේ නැහැ වචනයක් වැරදුනොත්. ටිකක් ඉඳගෙන ඉතන පොඩ්ඩක් අරි ගියේ නැහැ නේද වැරදි නේද කිව්වා එහෙම කියනවා මිසක් කවදාවත් අපිට කෑ ගහන්නේ නැහැ අනිත් මිනිස් ඉස්සරහා. ඒ වුණත් ඇවිල්ලා ඔළුව හොල්ලලා ඔළුවෙන් අල්ලලා හොල්ලලා නාහෙන් අල්ලලා හොල්ලලා කෑ ගහ කිව්වල යනවා එහෙම හිට බනින්නේ කියන්නේ එහෙම නෑ අත වශයෙන්ම මහා සංවේදී පුරුෂයෙක් හින්දි ජයසේන කියන්නේ මේ ආසනේ ඉඳගෙන මෙච්චර නඩු ගණනාවක් අහපු මගේ හිත කවදාක්වත් තුල් වෙලා නෑ ඒත් අද මගේ පපො හොස් ගාලපත්තු අතම්මේ කරුණාකරලා මේ ආසනෙන් වාඩි
ඔහුගේ තිබුණ විශේෂ ගුණාංගයක් තමයි විනය වේදිකා විනය කියන එක 100%ක් නෙවෙයි 200%ක් හෙන්රි මහත්තයාට අවශ්‍යයි ඒ කියන්නේ වෙලාවට පුහුණු වීම වලට එන්න ඕනේ වෙලාවට නාට්‍ය දර්ශන වලට එන්න ඕනේ පිටපලාතක යනවා නම් වෙලාවට බස් එකට එන්න ඕනේ ඒ වාගේ දේවල් ගැන බොහෝම අවධානයෙන් හෙන්රි මහත්තයා කටයුතු කරා ඉතින් ඒකෙන් ඇත්ත වශයෙන්ම ඒක හොඳයි මොකද අපිටත් අනිත් නළු නිළියන්ටත් ඒක ලොකු අධ්‍යයනයක් වුණා තමුන්ගේ ඉදිරි ජීවිතේ යම් යම් දේවල් වලට ඉදිරිපත් වෙන අවස්ථාව ඒවා මේ ඉදිරිපත් වෙන්න ඒක හොඳ පුහුණුවක් වුණා තොල්ල කටලෙව කණ්ඩිපා මහා අධිපාදේක වාගේ මගේ ඇඟේ මාළු නටනවා කො බලන්න බෑ අද දෙක කො බලන්න අද දෙක මං හිතුවා වගේම එකම කරගටයක් මනම් හිඟන්නේක්වත් ගොවියෙක්වත් කම්කරුවෙක්වත් නෙමෙයි ඔබ කොහෙද යන පාල්කෝ ඇවිදින ප්‍රෝඩාවක් සෝමාලියේ ඉඳන් හිමේ නෑ කියන්න එපා මට පේනවා ඒක උඹේ මූණේ මාදයි මං ගොනෙක් වගේ උඹ පොලිසියෙන් බේරගනවා උඹ ඉඳන් හිමියෙක් නම් මොකද ගොනු අරතරම් පොලිසියට බය දීුවේ හා බයින් නිකුයි දොට්ට දුප්පත් සූරාකන සෝමාරිය බයින්න කිව්වේ දොට්ට එන්රි ජයසෙනගේ නාට්‍යවේදියා 1951 දීපේ පදිය පැලල කියන විද්‍යාලයේදී ජානකගේ නාට්‍ය එලි දක්වනවා ඊට පසු 1954 දී වැදගත්කමගේ නාට්‍ය එලි දක්වනවා ඒගෙන උ මෙහෙම කියන වැදගත්කමගේ නාට්‍ය මගේ ජීවිතයට වැදගත් වන්නේ කරුණු කීපයක් නිසා इतिहास මුදු පල්ලි තියෙන මුතු යටට වැඩි හොඳයි කළු ගොම ගොඩි තියෙන දොඹ ඇටේ හොඳ අපූර්ව දවසක් අද යමු බිලි බාන්න කිව්වලු බිම්පණුවට මගේ ස්වාමියා මමයි කළු සේවකයා කියලා තමන්ගේම බෙල්ල කපාගත්තා උඹලා මගේ දරුව කිව්වලු සාර්තුමා මිනිසුන්ට කියලා උන්ගේ හිස ගසා දැම්මලු මෝඩයාගේ මෝඩයාගේ නරකම සතුර තමයි වාතයට නහයක් නැල්ලු රෙදි 10ක් දඩ ගන්න උසාවිය අසබ්බදී මතක් කරලා නීතිය මොකද ගැතේ එතකොට මිනිමන්න නීතියක් මේක අපිට මේ විදිහට සලකන්නේ අපි දුප්පත් නිසා අපි ළඟ දාඩිය ගන්න ගහන නිසා අර අබ්බ ගත්තුන් නැහල ඉන්න අයට වාගේ අපිට සලු පිළි නැති නිසා ඔව් ඒ කතාව ඇත්ත ඔහෙට ඕන කරලා තියනවා දරුවා අරන් අර උන්දැට බාර දෙන්න ඒත් ඒ උන්ද දන්නේ දරුවා තෙමා ගත්තාම රෙද්ද මාරු කරන්නවත් එච්චර සුකුමාලයි උන්ද ඔව් ඒ කතාව ඇත්ත යම්කි සත්‍යයක් තියෙනවා ඒ වුණත් දී 20ක් වැඩ ගන්න උසාවි අසබ්බ දෙම තක්කලට තේමා ගත්තේ වයි අර වයි මේ වයි ගත්ත මොනක් ගැන පටන් ගන්නේ 20 30 වෙන මට කමක් නෑ මං කියලා දෙන්න ඔයගේ නීති ගැන ඔහි දැන් නීති කෙලියක් නෑ නීති ගැන ඔහි නිකන් බෙරිවිසු ලුණු පිකා මගේ ඉතාම සිද්ගත් නාට්‍යකරුවන් අතරින් ප්‍රමුඛෙක් තමයි හෙන්රි ජයසෙන ඔහුගේ හුණුවටේ කතාව නාට්‍ය නරඹන මොහොතේ මාතුල ඇති උනේ ඒක මට විශ්මිතයක් අද දක්වාම ඒක හරි විශ්මිතයක් හුණුවටේ කතාව එවකට 60 දශකයේ අවසාන භාගයේ මේක නිෂ්පාදනය කරලා කලෙලි දකින අවස්ථාවේ මේ නාට්‍ය දැක් ගන්නට ලැබීම අදත් මම හිතන මං හරි වාසනාවන්තයෙක් කියලා නිෂ්පාදනය දකින්න ලැබීම මොකද මේ නාට්‍ය පුරා සිටිල් නළුලියන් 50කට වැඩි සංඛ්‍යාවක් මේ නාට්‍ය චරිත නිරූපණයේ යෙදුණා මේ පිරිස අතර ප්‍රවීණත්වයට පත්වෙච්ච නළුලියන් විශාල ප්‍රමාණයක් මේ වේදිකාවේ දකින්න ලැබුණා අපි පාසල් වී ඉන්නකොට අපිට මේ මේ කලාව ඇතුලේ තියෙන මේ විශ්මිතය අවබෝධ කර දෙන්නට ඔහු තුල තිබූ ඒ දැනුම අප්‍රමාණයි මම හැම මොහොතකම ඒ නිසා ඔහු සිහිපත් කරන්න ඉතා ගෞරවයෙන් ඉතා භක්තියෙන් මොකද මේ කලබලේ මේ මහත්තයා මම මේ පෙස්සමක් හදාගෙන ආ ඉඩම් කච්චේරියේ දේජන්ත උන්නාසිට පෙස්සක් මෙතන මේ පෙස්සන් දෙන තැන නෙමෙයි මෙතන වැදගත් ස්ථානයක් අංග ශිල්පියෙක් විදියට ඔහු මට කිරුලක් පැලැන්දුවා ඒ තමයි මකර නාට්‍යයේ ලාන්ස්ලොට්ගේ චරිත රඟපාන්නට හෙන්රි ජයසේනන් මා තෝරා ගැනීම කොහොම වුණත් මට කියන්න තියෙන්නේ හෙන්රි ජයසේනන් මා තෝරාගත් බව මට දැන්නේ තැපැල්පතකින් ඔහු ඇවිල්ලා හම්බ වෙන්න කියලා ඔහුගේ වැඩකලේ කොටුවේ PWD එකේ ඒ වැඩ කරන ස්ථානයට මම ගියේ බුද්ධ අසීමිත
භක්තියකින් ඒ වගේම මා තුළ ඇති වුණු සතුට ඒ තැපැල්පත දැක්කහම ඊට පස්සේ මම හෙන්රි හම්බෙන්න ගියාම හෙන්රි ඉලන්දාරිය මම මේ පොඩි නාට්‍යයක් කරනවා ඒකේ පොඩි චරිතයක් තියෙනවා ඒක පොඩ්ඩක් කරමු නේද කියලා අහලා මම ඉතාම සතුටින් ඒ අවස්ථාව මට ලැබීම පිළිබඳ ඉතාම සතුටටපත් වුණා ඊට පස්සේ මට එන්න කියපු තැනට මං ගියා චිත්‍රසේන කලායතනයට ඒ කලායතනයේ හවස පුහුණුව පටන් අරන් තිබුණා මේ නාට්‍ය මාස දෙකක් විතර කරලා තිබුණා මං යනකොට ඔහුට ඒ චරිතය කරන්නට තවත් නළුවෙක් අවශ්‍ය නිසායි මාව තෝරගත්තේ මාත් සමග නිසංක දිද්දෙනිය ඒ චරිතය කළා අවසානම නාට්‍ය පෙන්වන්නට දවස් දෙකකට කලින් හෙන්රි තීරණයක් ගත්තා මට ඕන විදියට ලාන්ස්ට් කරන්න ධර්මසිරි නිසංකටත් නාට්‍ය ඇතුලේ අපේ කණ්ඩායමත් එක්ක ඉන්න පුළුවන් කියලා ඒ වගේම නිසංක ඉතාම භක්තියෙන් ඒ මොහොතේ අද වගේ මිනිස්සු නම් අද එහෙම හම්බෙන්නෙත් නැහැ අපිට කලා ලෝකයේ තුල. ඔහු ඒ චරිත ඉතා කුඩා චරිතයක් මකර නාට්‍ය කළා මම ලාන්ස්ට්‍රොඩ්ගේ චරිත රංගපෑවා. ඒ තමයි හෙන්රි ජයසේන මට මගේ රංගන ජීවිතයේ ආලෝකමත් කළ එක මොහොතක්. ඔහු ඒ වගේම ඔහු ඉතාම දක්ෂ නිෂ්පාදකෙක් වෙනවා. ඔහු රංගපෑමත් නාට්‍ය නිෂ්පාදනයත් කියන කොටස් දෙකේම ඔහු ප්‍රවීණයෙක් වීම. ඉතින් මම හිතන හැටියට අපේ තරුණ වයසේදී අපිට මේ එන්නත ලබා දීම පිළිබඳව මම සිහිපත් කරන්න ඉතාම ගෞරවයෙන්. අගෝස්තු 20 වන දින හෙන්රි ජයසේනයන්ට වැදගත් දිනයක්. ඔහු කියන විදියට ජනේලයේ කියන වේදිකා නාට්‍ය ලුම්බිණි රඟාලේදී එදා තමයි වේදිකාගත වූයේ. ජනේලයේ කියන නාට්‍ය මගේ නාට්‍ය ජීවිතයේ මූලික අරමුණට වූ බව මට පැහැදිලියි. ඒ කාලයේ තිබූ ශෛලිකත නාට්‍ය වලත් තාත්තික නාට්‍ය වලත් අතර තිබූ විශාල පරතරය එයින් පෙවුණා. දැයිතින් කරන දෙයක් නැහැ කරපු දේ වෙනස් කරන විදිය මිනිහෙක් නෙමෙයි මම. එහෙම කළොත් කොහොමද මේ රටේ යුක්තියත් නීතියත් පවත්න්නේ? කාමක් නැහැ සීයේ. ආ තව ටික දුහයිනේ. ඒකටත් එක්ක හරියන්න යමු ජෝඩු මමත් එක්ක. ගිහල ගහමු ජෝඩු මමත් එක්ක හොඳ වයින් අරියක්. ප්‍රති 40ක් අසාදුක. මම හිතනවා මට දැනෙනවා දැන් කල්පනා කරලා බලනකොට මාත් සමග කතා කළ දෙයින් පළමුවෙන්ම ඊට පස්සේ යම කියවන්න සැලැස්වීමෙන් එතුමා නළුවෙක් පිළිබඳව ඉවකින් වාගේ හරි ඉක්මනින් දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒ අනුව මට ඒ චරිතය එනකොට මේක බලාගෙන අනිත් දවසේ එනකොට බලාගෙන ඉන්න කියලා ඒ විදිහට තමයි ඒ දේ හරි ඉක්මනින් ක්‍රියාත්මක වුණා. ඉතින් මට විශාල ප්‍රසිද්ධියක් ඇත්ත වශයෙන්ම ලැබුණා හුණුවටේ කතාවෙන් පස්සේ. අපි හුණුවටේ කතාව ඇත්තටම එතුමා මේ 60 දශකයේ මැද භාගයේ වෙනකොට මුළු වේදිකාවම ග්‍රහණය කරගත්තා. මුළු රටේ ඉන්න ප්‍රේක්ෂක ජනතාවම තමන්ගේ වසඟයට ගත්තා හුණුවටේ කතාවෙන්. හුණුවටේ කතාව ලංකාවේ මහා ආන්දෝලනයක් ඇති කරගපු වේදිකා නාට්‍යයක්. මන් දැනගත්ත උඹට කට පියාගෙන ඉන්න බැරි විත්තිය. දැන්ම පුළුවනි කසාද බඳින්න. මමයි මනමාලිගේ සහෝදරයි සාක්කියට අස්සන් තියනවා. ඔංකමෙන් යන් කොනමෙන් යන් නන්දන් පෙල්දෙන් මංගලෝකෙන් ඔංකමෙන් යන් කොන්කමෙන් යන් යන් කොන්මෙන් යන් යන් කොන්නි ඔංකමෙන් යන් යන් මේ මිනිසාට දිවිමෙන් සත්‍ය ලෙස ප්‍රේම කිරීමටත්
කීකරුවීමටත් මනා වූ බ්‍රෙන්දක් වීමටත් මේ තරුණිය සුදානන්ද එහෙමයි මම සුදානන් 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 මෙස්තිය දිවි මෙන් රැක බලා ගැනීමටත් ඇයට ප්‍රේම කිරීමටත් මනා වූ ස්වාමි පුරුෂයෙකු වීමටත් මේ තැනත්තා සූදානන්ද මොකද නැත්තේ මගේ පුතා සූදානන් ඇයි දැන් අහුන් නැද්ද එහෙම කියනවා අහුන් අහුන් එහෙනම් දැන් අපි විවාහය සිද්ධ කළ බවට ප්‍රකාශ කරනවා ඊළඟට මේ අවසාන ගෞරවය දැක්වීම ගැන මොකද කියන්නේ ඔහු 961 කරන ජනේලය කියන නාට්‍ය තමයි අතිශය වැදගත් වෙන්නේ මොකද මේ අවස්ථාව වෙනකොට බොහෝ දෙනෙකුගේ වැරදි විශ්වාසයක් තිබුණා නාට්‍ය කියලා කියන්නේ ජාතක කතාවක් හරි බණ කතාවක් හරි ඒ විදිහේ කතන්ත්‍රයක් අරගෙන ඒකට බෙරපද ගීත දාලා නැටුම් දාලා එකතු එකතු වෙලා කරපුවාම තමයි නාට්‍ය කියලා හෙන්රි ජයසේන මේ අදහසට වඩා වෙනස් අදහසක් දරුවා ඔහු ඒ නිසා කළේ මේ නූතන සමාජයීය සංසිද්ධියක් නාට්‍යයට සම්බන්ධ කරගන්න. එහිදී ජනේලය කියන නාට්‍යයේ තියෙන්නේ අර ඔහු ආපු මුල් පසුබිමෙහි තරුණ පරම්පරාවට තියෙන මූලික ප්‍රශ්නයක්. තරුණ පරම්පරාව කොළඹට එනවා, ඇවිල්ලා බෝඩිමක නතර වෙනවා, බෝඩිමක නතර වෙලා විවිධාකාරයෙන් ජයග්‍රහණය කරන හදන ජීවිතය. එතනදී ওই නවනන්දන විජේසිංහ මූලික ගෙදර බලාගෙන ඉන්න ඇබිත්ය හැටි රංගපෑවේ. ඊළඟට ඒ රංගපාන අය අතරේ විශාල හැම දිනටම උඩඟම තියෙන උඩ ඉහළට යන්න. ඒ නිසා මේ මේක ගෙදර හිටපු එක්තරා තරුණයෙක් හිටිය බොහොම පොතපතට ලැබී විභාග අරගෙන පාස් වෙලා එයා හිතන විභාග පාස් වුණාන් පස්සේ ඉහළට යන්න පුළුවන් කියලා. නමුත් අවාසනාවට ජනේලයෙන් පැනලා හොගන්නේ කියලා හිතුවට අන්තිමේදී පේනවා ඒ අලුත් ජීවිතයත් ඒ වගේම ජනේලයක් තියෙන ගයක් කියලා. මේ නිසා අවසානයේදී පෙන්වුවා මේ අපේ තියෙන අභිලාෂය ඒ තරම් දුරට යහපත් නෑ කියන එක. අලුත් පරම්පරාවට මේ කාරණාව කවුරු හරි කියවෙ යුතුව තිබුණා. ඒක හෙන්රි ජයසේන 1961 දී කියනවා. එන්රි ජයසේන වේදිකාවට අධ්‍යක්ෂකවරයෙක් සහ රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි සිංහල සිනමාවට සිය රංගන දායකත්වය දක්වන නංගී ඔබට ආදරේ නැති හින්දවත් ඔබට හොඳක් වෙනවට අකමැති හින්දවත් නෙමෙයි මම මෙහෙම කිව්වේ වෙනස් කරන්න බැරි වැදගත් වැඩක් ඉදිරියට තිබුණ නිසායි ඒ වුණත් මං ඒ ගමන යන්නේ නැහැ නංගී ඒ මිනිස්සු ආපු දෙයි මාටින් වික්‍රමසිංහ ශූරින්ගේ ගම් පෙරළිය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා වේදිකාවටින් සිනමාවට නැගෙද්දී එහි පියල්ගේ චරිතය නිරූපණය කරන්නේ එන්රි ජයසේන යන්නය. He was a rich man now. ඔහු දැන් පොහොසතෙක්. The following day ඊට පහුවදා ඔහු අරගත්තා බූට්ස් වල සිංහලෙන් කියන්නේ මොකද්ද? සපත්තු කියන්න පුළුවන්. ඔහු අරගත්තා අලුත් සපත්තුයි හොඳම ඇඳුමයි this soldier මේ හේවාය හරි හරි soldier කියන්නේ හේවාල තමයි මේ හේවාය ලෙස්ටර්ගේ ගම්පෙරළිය චිත්‍රපටය නිර්මාණය වීමත් එක්ක මම හිතන්නේ පියල්ගේ චරිතය ඔහු එතෙක් නිරූපණය කරපු සියලුම චරිත නිරූපණයන් වලට වඩා ඉහළ මට්ටමකට ගෙනාවා. මම හිතන්නේ ඒක නව කතාවෙන්, තිර රචනයෙන් සහ අධ්‍යක්ෂකවරයාගේ ප්‍රතිභාවයෙන්. ඒ තුල තමයි හෙන්රි ජයසේනයන්
මේ චරිතයට පියල්ගේ චරිතයට මම හිතන්නේ ආරූඪ වුණේ. ඒෙහිදී කිසිදු ආකාරයක ප්‍රේක්ෂක විශ්වාසය පළුදු කරන කිසිදු ජවනිකාවක අපිට ලකින්න ලැබුණේ නැහැ. අයිවන්. අන්න කට්ටිය බලන් ඉන්නවා පියල් එනකන්. ආ. පටන් ගත්තද පංචි? තාම නැහැ. දැන් ගම්පෙරළියේ පියල්ගේ චරිතය කරන්නට ඔහුට අවස්ථාව ලැබුණේ ඔහු අර ඒ කල තිබුණු සමකාලීන සිංහල චිත්‍රපටිය රංගපෑම් වගේම දමිල චිත්‍රපටිය රංගපෑම් වලටත් වඩා වෙනස් වුණු මාර්ගයක ඔහු ගමන් කරපු නිසා ඔහුට මම හිතන හැටියට ඒ දැනුම තිබුණා මේ කොහොමද චරිතයක් රූපණය කළ යුත්තේ කියන එක. ධර්මසිරි බණ්ඩාරනායකගේ අංශවිලක් චිත්‍රපටියේ විවාහ ජීවිතයේ අරබුදයකට මුණ දුන් මධ්‍යම පාන්තික ලිපිකරුවාගේ චරිතයට පණ පොවන්නේද එන්රි ජයසේනයන් විසින්ම. මෙහෙම සම්බන්ධයක් ඇති වුණා මේ කන්තිමටම දැනගත්තේ ස්වාම් පුරුෂයා කියන එක මම අහලා තිනවා. අද ඒක මට සිද්ධ වුණා. අම්මා කොහොමද ලෝකෙට මුණ දෙන්නේ? එක්ක මං මැරෙන්න ඕනේ නැතම්බරාගෙන මැරෙන්න ඕනේ. ඒ දෙකම කරන් සිද්ධ වෙලා තියෙන්නේ මට. ඒත් මේ පොඩි කෙහින්ද ඒ දෙකෙන් එකක්වත් මට කරන්න බෑ. මට කරන්න බෑ. ඒක වඩා නරක මම හංසවිලක් චිත්‍රපටිය හදන්න චිත්‍රපටි මාධ්‍යයෙන් මගේ පළවෙනි චිත්‍රපටිය ඒ හදන්න තීරණය කරපු වෙලාවේ මම ඒකේ ඩග්ලස් කියන චරිතයට හෙන්රිව තෝරගත්තා. ඔහු ඉතා නිහතමානීව ඒක බාරගත්තා. මේ මම මේ නළුවෙක් කරන්න යන වැඩකට මම මොකටද උදව් කරන්නේ? එහෙම හිතුවේ නැහැ හෙන්රි. ඒ නිසා ඔහු අපූර්ව පුජ්‍යලෙක් බවට පත් වෙනවා මගේ මතකයේ තුල, කලා නිර්මාණ මතකයේ තුල. ඔහු මගේ හංසවිලක් චිත්‍රපටියේ මගේ අධ්‍යක්ෂණය යටතේ මමත් ඒ චරිතයක් නිරූපණය කළා. ඔහු මාත් සමග ඉතාම සහයෝගයෙන්, භක්තියෙන්, ගෞරවයෙන් මාත් එක්ක වැඩ කළා. ඒ වගේම ඔහුට ඔහුගේ සිනමා ජීවිතයේ මම හිතන්නේ එකම සම්මානය ලැබුණේ ඒ සම්මානය ලැබුණේ හංසවිලක් චිත්‍රපටියේ ඩග්ලස්ගේ චරිතය නිරූපණය වෙනුවෙන් සරසවි සම්මාන උළෙලදී ඔහු හොඳම සහාය නළුවා වශයෙන් සම්මානයට පාත්‍ර වුණා. තාත්තගෙන මොනවද කියලා තියෙන ඉතිහාසය. මුලින්ම මම දකින්නේ තාත්තගේ කැපවීම. ඒ ඔහුගේ කැපවීම මම හිතන්නේ අද අපිට අදත් අපේ අද වුණත් අපේ මට ඒක නැහැ. ඒ කියන්නේ අපි උත්සාහ කරනවා නමුත් ඔහුට තිබ්බ කැපවීම දැන් මේ නාට්‍යයක් කරන්න ගියාම රිහර්සල් එකකදී. එතකොට සෑම දෙනා වෙලාවට එන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඔහු බලනවා. එතකොට දැන් මම මේ නාට්‍යයේ මම පළක් වුණත් මට එහෙම කියන්නේ මට කියන ඔයා වෙලාවට එන්න නැත්නම් ඔයාට මේ චරිත කරන්න බෑ කියලා. එතකොට ඒක ඊට පස්සේ විනය තියෙන එක හැමෝටම කියනවා. එතකොට දැන් නාට්‍යයක් පටන් ගන්න ගියොත් හයාමාර කිව්වොත් ඔය හයාමාර නාට්‍යය පටන් ගන්නවා. මම මොදටම දන්නවා අර අපේ එක මොකද අපේ හුණුවටේ මට දැන් මතක නෑ මේ 25 වෙනිදි වගේ දර්ශනයකදී ප්‍රධානමුත්තා එන්න වෙලා ගියා. නමුත් නාට්‍යය පටන් ගත්තා. ප්‍රධානමුත්තා ගා හිටියේ නෑ ඔහු. ඉතින් ඔහුට ඒ වගේ හොඳ මේ ඒ කියන්නේ ආය ළඟ තිබුණ හොඳ බැලිවි. සත්සියක් කපු මල් රෙගින මම සත්සියක් සුදු කිනි රෙගින මම සත්සියක් කපු පිළිවියන මම සත්සියක් දෙන පළඳිතේ සත්සියක් දෙන පළඳිතේ කුවේණි එන්රි ජයසේනයන්ගේ විශිෂ්ට නාට්‍යයක්
එලියන් ලද්දේ 1982 දී. ඔහු මේ නාට්‍ය ගැන මෙසේ කියා තිබේ. මම කුවේ නාට්‍ය ලිවීම ආරම්භ කළෙමි. ඒ මම විවාහ වූ අලුතම. දැන් මටද කුවේණියක් සිටී. ඒ මගේ බිරිඳ මානෙන්. අසාධාරණයක් කළ නිසා නෙවෙයි. මාලියන් නාට්‍යයේ කුවේණි චරිත රඟපාන්න ලබන්නේ ඇය විසින් නිසායි. කවුද ආවි? කවුද ආවි? කවුද ආවි? කවුද ආවි? කලාකරුවෙක් හැටියට විතරක් නෙවෙයි මිනිස්සෙක් හැටියට උනත් මන්න හරි ආස හෙඳිත් එක කතා කරන්න. බත් ඕන දෙයක් ගැන හෙඳිත් එක කතා කරන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙනුත් මට ලොකු පාඩුවක් මේ මට ලොකු පාඩුවක් මේ ඉස්සර අපි කොච්චර කතා කරනවද කියලා දැන් ගමට කතා කරන්න කෙනෙක් නෑ වගේ මට ඉස්සෙල්ලා කියනවා. අපගේ සංස්කෘතියට ගොඩාක් සමීප කෘතියක් බව මම දැනන් හිටියා. කතාව කොතරම් සමීප වුණත් චරිතවල නම් ගම් අපේ දිව උලුක් කරන සුළු වුණා. ගෘෂා වෙෂ්නාත්සේ, ජෝර්ජ් අපේෂ්විල්ලි, සයිමන් ශෂාවා මේ වගේ නම් ඇහෙනකොට අපේ සිංහල නාට්‍ය ප්‍රේක්ෂකයෝ වෙහෙසට පත් වෙන කුකුස මගේ හිතේ තිබුණා. ඒත් කිසිවක් සිදු වුණේ නැහැ. ගලාගෙන නදියක් වගේ උණු වටේ ගලාගෙන ගියා. ඊට සහභාගී වූ අපි ඒ නදියේ යලි යලි ගිලෙමින් පීනමින් අලුත් වීම පිරිසිදු වීම පරිණත වීම මහලු වීම සුසුසිය කෙරුවත් මේ එහෙනම් එහෙම නැත්තම් උණු වටේ කතාව අස්ඩක් කෙරුවත් ඒක හුඟක් වෙනස් නේ චරිත කොච්චර ලේසියෙන් යා දෙකම කෙරුවද එතුමා ඒ බකවාන හිටපු නාට්‍ය කරුවන්ගෙන් තාමත්ම විශිෂ්ට ඉහළම ගණයේ නාට්‍ය නිෂ්පාදකවරයෙක් රචකයෙක් අධ්‍යක්ෂකයෙක් එක වෙලාවට හොඳ මිත්‍රයෙක් එක වෙලාවට පියෙක් එක වෙලාවට හොඳ හිතවන්තයෙක් ඒ විදිහට තමයි හෙන්රි මහත්තයාගේ කටයුතු කරේ ඇත්තටම එතුමා හිදසක් ඇති කළත් මේ එහෙම පුරවන්න බැරි හැබැයි මේ කලා ලෝකේ එතුමාගේ මතකය සදාකාලිකයි. අපේ නිදහස් කාල සීමා ඉවර වෙගෙන එන්නේ ශවා. මේ දෑවුරුද්ද තුල මම ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. මේ ඉස්සර තිබුණු සමහර මෝඩ ගති මග ඇරලා ගියා. එන්ද්‍රියේ මං හිතන්නේ උපරිමේ වගේ ගිහිල්ලා තිබුණා ඒතෝ හුණු වටේ ඒ වගේ නාට්‍යවලින් ඉතින් මාස්ටර් පීසස් ඉතින් කියන දේවල් ඉතින් හැමදාම කරන්න බෑ එකයි නේද කරන්න පුළුවන් ඉතින් මං හිතන්නේ හෙන්රි බොහොම මේ ලංකාවේ බොහොම සාර්ථක නාට්‍යකරුවෙක් ලංකාවට බිහිවෙච්ච හොඳ පුරුෂ ආත්මයක් මා දකින්නේ. ඉතාමත්ම නිහතමානී කලාකරුවේ. සුහදශීලී කලාකරුවේ. කවදාවත් ඔහුගේ නිර්මාණවලින් ඔහු උදම් අනනපු කෙනෙක් නෙමෙයි. ඉතින් මා දකින්නේ ඒ සියලු ශේෂ්ත්‍රයන් හරියාකාරම කරපු
කෙනෙක් හැටියට එක ශේත්‍රයක් මේ වෙන් කරලා මොහු මෙන්න මේ ශේත්‍රයට වඩා මේ නැඹුරුයි මේ ශේත්‍රය තමයි වඩාම හොඳින් කරේ කියලා මට කියන්නට අපහසුයි. ඒ තමා කරපු ශේත්‍ර සියල්ලම ඉතාම 100%ක් සාර්ථකව නිම කරලා මේ කලාවට ඉතාමත් අතිමහත් සේවයක් කරපු කලාකරුවෙක් හැටියට මා දකිනවා. අපිට නිකන් තාත්තා කෙනෙක් වගේ සහෝදරයෙක් වගේ හැම දෙයකටම අපිට අවවාද අනුශාසන දීපු කෙනෙක්. ඉංග්‍රීසි පරිවර්තනය කරක් කළා. අවසානයේ මම මතක් කරන්න කැමති මම ගිලන්න රෝහල් ගතව සිටින මොහොතක මට ටිකක් කල්පනාව අඩු මොහොතක හිටියේ මගේ හිස අත ගන්නවා මට මතකයි ජයවර්ධනපුර ඉස්පිරිතාලේ මා හිටපු ඇඳේ ඇඳේ මේ විට්ටම ළඟ මගේ ඇඳේ වාඩි වෙලා හිටියේ හෙන්රි. හෙන්රි අත ගාලා මගේ හිස අත ගාමින් ඔහු මට කිව්වේ ධර්මයේ අපි ජීවත් වෙන්න ඕන කියලා. එහෙනම් ජීවිතයට ආදරය කරන්න කියන මගේ හිසාතගාමී පීඑක්ස්ඒ හෙන්රි මට ඒ වචන ටික කිව්වා. ඒ නිසා මගේ ජීවිතය ඇතුලේ සදානුස්මරණීය මතක සටහන් ගණනාවක් හෙන්රි ඇසුරෙන් තියෙනවා. ලංකාවේ නාට්‍ය ශාලාවල් බොහෝ තිබියදී හෙන්රි ජයසේනයන් ගැන මම මෙතනදී ඔබට කිව්වා. ඒ තව ටික වේලාවක් තිබෙනවා ඔබට ඔහු ගැන කියන්න. වසර 50කට වැඩි කාලයක් තමන්ගේ ප්‍රතිභාව සහ දැනුම නොමසුරුව ලබා දෙමින් ලාංකීය නාට්‍ය කලාව උදෙසා කළ මෙහෙවර අමරණීය වෙනවා වගේම 1951 වසරේදී දෙහිපේ පදිය පැලල ප්‍රාථමික විද්‍යාලයේ ළමුන්නා ගුරු මණ්ඩලය සමග නිෂ්පාදනය කළ ජානකී සමග ආරම්භ වූගේ නාට්‍ය ගමන පරිවර්තන සහ ස්වතන්ත්‍ර නාට්‍ය 16කට වැඩි ප්‍රමාණයක් සිංහල වේදිකාවට ඉදිරිපත් කළ ඔහු මා නාට්‍යකරුවෙද්ද විය. හෙන්රි ජයසේන නම් වූ ඔහුට 2006 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සම්මානාචාර්ය උපාධියක් පිරිනමන ලදී. ඉදින් ඔව් ආචාර්ය හෙන්රි ජයසේන නම් වන බවද කිව යුතුය. බඩගින්නට මිනිමරා පුදුපතුන් බේරලා තිනම් මම. ඒකම ඇති මේගොල්ලන්ට මා වෙල්ල මරන. දුප්පතුන්ට දෙපායින් හිටගෙන ඉඳලා තිනම් මම ඒකත් බලගත වැරද්දා. පෝසතුන්ගෙන් පගාර ගන්න දින මම මේකට මට කවදාකවත් සමාවක් ලැබෙන්නේ නැහැ. කවුද එනවා? ඈ කවුද එනවා? ඕ ඉවරයි. ඕ නවසා. දැන් හැමෝම ඉඳීවි මම මහ වීරයෙක් වගේ මරණයට මුහුණ දෙනවා බලන්න. දෙදාස් නමේ නොවැම්බර් මාසයේ 11 වෙනි දින ආචාර්ය හෙන්රි ජයසේන නම් වූ ලාංකීය නාට්‍යකරුවා නික්ම ගිය බව අවසාන වශයෙන් කියන්න සිදු වී තිබේ. පැවසු ලෙස දන පුරාණේ සබා ගනු මැන සිතෙහි මෙවදන පැවසු ලෙස දන පුරාණේ සබා ගනු මැන සිතෙහි මෙවදන දෙයක් වේ නම් යම් සුදුසාටම අයිති විය යුතු මකියනා ලෙස මේලද ලැබිය යුතු අයටම ලැබිය යුතු මකියනා ලෙස මේලද ලැබිය යුතු අයටම ලැබිය